අයිබෝන් හැමෝටම ඉතින් අදත් හරි ආදරෙන් ඔගොල්ලන්ව චැනල් එකට පිළිගන්නවා. මේ වීඩියෝ එක තමයි Apple වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එක. මම ඔයගලන්ට පොරොන්දු වුණානේ අරගෙන එනවා කියලා දෙවෙනි වීඩියෝ එක Apple බීජ පැල කරගත්තට පස්සේ. ඔන්න අද Apple බීජ පැල කරලා මම අරගෙන ඇවිල්ලා තියෙනවා ඊළඟට කොහොමද Apple පැලේ හදාගන්න රහස් ගොඩක් එක්කලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු Apple බීජ පැල වෙලාද මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න. පේනව නේද ඔයාලට? මේ බලන්න මේ පැල වෙලා තියෙන්නේ. දැන් මේ වගේ එකක් ගත්තහම මේ ඔගලට සුදු පාටට පේනව නේද? ඒ තියෙන්නේ ඇපල්. දැන් මේ ශාකය හැදෙන්නනේ හදන්නේ මුල. මේ මෙන්න මේ ටිකේ තියෙන්නේ පත්‍ර දෙකක් තමයි මේ තියෙන්නේ. දැන් මේක තව ටිකක් ලොකු වෙනකොට මේ ටික පත්‍ර වෙනවා. මේක මුල විදියට පැල වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී මම ඔයගලන්ට කිව්වනේ මෙන්න මේ ටිප් එක කොට සයින් කරන්න කියලා. මෙන්න මේ උඩ තියෙන පුංචි ටිප් එක අයින් කරන්න කිව්වනේ. ඇයි එහෙම කිව්වේ? මේ ටිප් එක අයින් කරාම සාමාන්‍යයෙන් Apple බීජයක් පැල වෙන්න නම් මුකුත් කරන්න නැතුව Apple බීජයක් පැල වෙන්න නම් පොඩි ශීත දේශ ගුණයක් පහු කරන්න ඕන. ඉතින් මේක නැති කරන්න පුළුවන් අපිට අතින් මේ පුංචි ටිප් එක කඩලා දැම්මට පස්සේ. ඊළඟට මේ විදිහට මම මේ කියපු ප්‍රොසෙස් එක ඔබලන් ගියා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව Apple බීජ පැල වෙනවා. මෙහෙම බීජ පැල කරගත්තට පස්සේ ආය ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මේක සාමාන්‍ය විදිහට පැල කරගන්න පුළුවන්. බීජ මේ විදිහට පැල කරගන්නයි ටිකක් අමාරු වෙන්නේ. හරි. ඊළඟට දැන් අපි බලමු මේ විදිහට දැන් මේ පැල වෙලානේ තියෙන්නේ බීජ. කියන්නේ මුල් ඇදලා තියෙන්නේ. ජර්මිනේට් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේක කොහොමද පැල කරගන්නේ පස් මාධ්‍ය මොකද්ද කියලා. දැන් මේ පුංචි ඇට, ඒ කියන්නේ මේ බීජ ටික අපි පැල කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මේ වගේ පොඩි පෝච්චි එකකට තමයි දාගන්නේ. දාලා ටිකක් පැලේ චුට්ටක් ගල් පහක් අය ලොකු වුණාම තමයි ලොකු වලට ට්‍රාන්ස්ෆර් කරන්නේ. මේ පුංචි පෝච්චිය මේ පුංචි පෝච්චියට අවශ්‍ය කරන පස් මාධ්‍ය ගැන මම දැන් කතා කරන්නේ. මේකට රෝපණ මාධ්‍ය විදියට අපි පාවිච්චි කරන්නේ කොම්පෝස්ට් කොටස් දෙකකට වැලි කොටස් එකයි. කොම්පෝස්ට් කොටස් දෙකකට වැලි කොටස් එකයි. ඔයගලන්ට හොඳට පේනව නේද? කොම්පෝස්ට් කොටස් දෙකකට වැලි කොටස් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඇයි අපි මෙහෙම කරන්නේ? ඇයි වැලි කොටස් පාවිච්චි කරන්නේ? වැලි ගන්න ඇයි? දැන් අපි මෙතෙන්දී මේ පුංචි බීජය පස් අතරක හොඳින් යන්න ඕනේ. ඒ වගේම මුල් ටික හොඳ ශක්තිමත් මූල පද්ධතියක් හදාගන්න. ශක්තිමත් මූල පද්ධතියක් ඇති කරගන්න නම් රෝපණ මාධ්‍යයේ ලිහිල් බව ඉතාම වැදගත් වෙනවා. එතකොට රෝපණ මාධ්‍යයේ ලිහිල් බව ඇති කරන්න තමයි මෙන්න මේ වැලි අපිට උදව් වෙන්නේ. එහෙනම් වැලි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි පස් මිශ්‍රණේ. එතකොට අපිට පුළුවන් මේ ටික එකට මිශ්‍ර කරගන්න. මේ ටික එකට මිශ්‍ර කරගෙන ඊළඟට අපි බලමු කොහොමද මේක හිටවන්නේ කියලා. හරි. ඔන්න මම දැන් රෝපණ මාධ්‍ය සකස් කරගත්තා. දැන් අපි මේක මේ විදිහට අපි දැන් මේ බීජය පැල කරන්න තියෙන බඳුනට එකතු කරගන්න. මේ මං අරගෙන තියෙන කොම්පෝස්ට් එක හොඳට වතුර රඳන කොම්පෝස්ට් එකක්. ඒක නිසා මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ නැහැ කොහොබත්. ඕගොල්ලන්ට කොහොබත් මේකෙන් කොටස් භාගයක් විතර එකතු කරන්න පුළුවන්. දැන් අපි වැලි එකතු කරපු එකේ භාගයකට විතර කොහොබත් එකතු කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේකේ අර මුල් අදින කාලේ හින්දා මේ පස් මිශ්‍රණය තමයි හොඳම පස් මිශ්‍රණය. දැන් අපි පස් මිශ්‍රණේ හදාගෙන තියෙන්නේ. ඊළඟට බලමු කොහොමද කරන්නේ කියලා. දැන් අපි මෙන්න මෙහෙම
හරිම ලිහිල්ව, ගොඩාක්ම ගැඹුරටත් නෙමෙයි, පොඩ්ඩක් ගැඹුරට මේ විදිහට පුංචි වලක් හදාගන්න. ඊට පස්සේ මේ තියෙන එක බීජයක් බොහොම පරිස්සමට අතට ගන්න. දැන් බොහොම පරිස්සමට මේ එක බීජයක් අතට ගමු. මේ විදිහට අරගන්න. දැන් මේකේ උගලන්ට පේනව නේද? මේ තියෙන්නේ මෙන්න මේ කොටස තමයි මුල කොටස. මෙතන තමයි හැදෙන්නේ පියලි දෙක තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක හිටව ගන්න කියලා. දැන් අපි මේ හැදුවනේ පස් මාද්දේ පුංචි වලක් වගේ. ඒකට මේ ඇපල් බීජේ මේ මුල කොටස මෙන්න මේ විදියට තියාගන්න. ඒ කියන්නේ මුල කොටස යටට වෙන්න ඕනේ මෙන්න මෙහෙම. මුල කොටස යටට තියෙන විදියට තියාගන්න. ඊට පස්සේ මේක ටිකෙන් ටික ලොකු වෙනවා. දැන් ඊළඟට අපි මේක හරියම පොඩ්ඩක් පස් දාලා මෙහෙම වහගන්නවා. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලියි කියලා මං හිතනවා. තවත් එකක් ඕන නම් කරලා පෙන්නන්න. මේ විදිහට පස් මාද්දේ පුංචියට හිලක් හදා ගන්නවා. ඒ හිල හදාගෙන මේ බලන්න ඔයගලන්ට පේනව නේද මේ තියෙන්නේ අර පියලි දෙක එනවා මේ තියෙන්නේ මුල. දැන් මේක මෙන්න මේ විදියට මේ බලන්න හිටවපු විදිය ඒක තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. මේක යටට එන්න ඕනේ. මේ විදියට මෙහෙම හිටව ගන්න. පොඩ්ඩක් ලිහිල් පස් වලින් වැඩිය තද කරන්න එපා. ඊට පස්සේ මේක මේ විදිහට හිටවලා ඕගොල්ලෝ මේක තියන්න ඕනි ප්‍රොපගේටර් එකක් ඇතුලේ. ප්‍රොපගේටර් එකක් නැත්තම් නැති කෙනෙක්ට පුළුවන් සාමාන්‍යයෙන් ලොකු මෙගා බෝතලයකින් මේක වහන්න. එහෙම නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් බට හරි GI පයිප් අර පයිප් බට හරි එහෙම නැත්තම් කෝටු ටිකක් හරි මේක ගාව තියලා මේක මෙන්න මෙහෙම වැහෙන්න පොඩි පොලිතින් එකකින් පුංචි මිනි ප්‍රොපගේටර් එකක් හදාගන්න. ඒ කියන්නේ මේක හොඳට මුල් ටික විහිදගෙන හොඳට මෙතන එස්ටැබ්ලිෂ් වෙනකන් අපි මෙයාට වේලෙන්න දෙන්න හොඳ නැහැ. මෙයාට පොඩ්ඩක් අර සීත දේශ ගුණයක් දෙන්න ඕනි. සීතලක් දැනෙන්න ඕනි. ඒ කියන්නේ මෙයා ඉන්න පරිසරේ හියුමිඩිටි එක වැඩි වෙන්න ඕනි. ආර්ද්‍රතාවය වැඩි වෙන්න ඕනි. ඒ නිසා තමයි අපි මිනි ප්‍රොපගේටර් එකක් ඇතුලේ මේක තියන්න කියන්නේ. සාමාන්‍යයෙන් දවස් 6ක් විතර යනකොට ඔයගලන්ට පේනවා මෙයා ටිකක් ලොකු වෙලා මෙන්න මෙච්චරක් වගේ පියලි දෙක උඩට එනවා. ඊට පස්සේ දැන් අපි මෙහෙම පැල කරලා සති දෙකක් තුනක් යනකොට ඔයගලන්ට සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර උස චූටි ඇපල් පැලයක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඇපල් පැලය අඟල් 5ක් විතර ලොකු වුණාට පස්සේ අපි මේක මාරු කරන්න ඕනේ මෙයාගේ ස්ථිර වාසස්ථානය අපිට ලොකු බඳුනක හදන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර ඕගලන්ට ඇපල් පැලේ පැල කරගන්න ගෙදර මිදුලි තැනක් හදාගන්නත් පුළුවන්. දැන් මං කියලා දෙන්නම් ඒක කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ විදියට ඕගලන්ට පේනවා නේද? මේ විදියට අඩි 3ක් පළල, අඩි 3ක් දිග, අඩි 3ක් ගැඹුර. ඒ විදිය වලක් කපා ගන්න මුලින්ම. එතකොට දැන් තමන්ට මේ විදියට වලක් කපා ගන්න බැරි නම් තමන්ට ඉඩ පහසුකම් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කඩින් මේ විදිය පෝච්චියක් අරගෙන එන්න. සිමෙන්ති පෝච්චියක් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඩ්‍රේන් වලට සාමාන්‍ය යටින් කොන් 4 සිදුරු 4යි
මැදින් සිදුරුකුයි තියෙන්න ඕන සිමෙන්ති පෝච්චියක්. ඊට පස්සේ දැන් ඔන්න සිමෙන්ති පෝච්චියක් උනත් මේ විදිහේ හදාගත්ත පොඩි වලක් උනත් එකම විදියට තමයි අපි ෆිලින් එක දාන්නේ. යටටම පොල් ওই පොල්ලෙලි තියෙන්නේ. පොල්ලෙලි පුංචියට කපලා ඒ ටිකකුයි අපි ওই අතුගාන කොළ තියෙන්නේ දිරච්ච කොළ රොඩු ඒන් ටිකකුයි යටටම දාගන්න. ඒක සාමාන්‍යයෙන් දැන් අපේ මේක අඩි 3ක් පළ මේ ගැඹුරයිනේ. එතකොට අඩි 3න් අඩියක් පිරෙන්න මේක දාගන්න. ඊට පස්සේ කොම්පෝස්ට් අපි මේ හදාගත්ත පස් මිශ්‍රණය. ඒ කියන්නේ කොම්පෝස්ට් දෙකකට වැලි කොටස් එකක්. කොම්පෝස්ට් දෙකකට වැලි කොටස් එකයි. ඒ වගේම කොහුබත් කොටස් එකයි. එතකොට දැන් මේකෙදි අපි මුලින්ම කොම්පෝස්ට් දෙකකට වැලි කොටස් එකක් විතරයි. මේකෙදි කොහොබතුත් අපි පාවිච්චි කරනවා. කොම්පෝස්ට් කොටස් දෙකයි, වැලි කොටස් එකයි, කොහොබත් කොටස් එකයි. ඒ විදිහට මේ ෆිලින් එක හදා ගන්නවා. එතකොට ඒක අඩි දෙකක්ම පුරවගන්නේ අපි සම්පූර්ණයෙන් ඉතිරි වල පුරවගන්නේ ඒ පස් මිශ්‍රණයෙන්. ඒ පස් මිශ්‍රණයෙන් ඒ විදිහට වල පුරවගෙන පොඩ්ඩක් මෙහෙම පුංචියට ඉඩක් තියාගෙන අපි දැන් මේ පැල වෙලා තියෙන දැන් මෙතන දැන් මේ පෝච්චිය පැල වෙලානේ තියෙන්නේ. එතකොට ටිකක් ලොකු වෙලා හොඳට මුල් ඇදලා මෙයා හොඳ ස්ටැබ්ලිෂ් වෙලානේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ විදියට ඇඟිලි දෙක තියලා මෙහෙම මෙන්න මෙහෙම පෝච්චියේ මේ මෙතන දැන් පැලේ තියෙනවා නම් මෙහෙම පෝච්චියට මෙහෙම ඇඟිලි දෙක තියලා මෙහෙම පොඩ්ඩක් මේව කරලා අපිට මේක සම්පූර්ණයෙන්ම පස් ටිකත් එක්කම අරගෙන මේ වලේ හිටවගෙන වල වහලා පොඩ්ඩක් අර දිරච්ච කොළ රොඩු ටික මෙහෙම වටේට දාලිවර වෙලා මේක පැල කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක දැන් ලස්සන්ට පැල කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ උදේ හවස හොඳට වතුර දාලා රැක බලා ගන්න ඕනම දේශගුණයක මේක හදන්න පුළුවන්. හොඳට වතුර දාන්න ඕනේ. වතුර දාලා හදන්න පුළුවන්. දැන් අපි මේක කාබනිකව හදන්නේ. දැන් අපිට මේකට කෘතිම රසායනික පොහොර දාන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලෝ කාබනික පොහොර විතරක් මේකට දාන්නේ. කියන්නේ කොම්පෝස්ට් ටික සති දෙකකට තුනකට සැරයක් කොම්පෝස්ට් ටිකක් දාන්න. ඊළඟට මම තව ඔයගොල්ලන්ට කියලා තියෙනවනේ කියලා දීලා තියෙන කාබනික පොහොර නයිට්‍රජන් ටිකක් වැඩි කාබනික පොහොර මේකට එකතු කරන්න පුළුවන්. ඒ එකතු කරලා මේක දැන් උස යනවනේ. උස ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩි 5ක් විතර. දැන් මේ ඇපල් පැලය අඩි 5ක් විතර උස ගියාට පස්සේ ඕගොල්ලන්ට දෙයක් කරන්න තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් අඩි 5ක් විතර උස යනකොට මේක හොඳට වතු දාලා අතු බෙදිලා හැදෙනවා. සාමාන්‍යයෙන් ටිකක් අවුරුද්දක් වගේ අවුරුද්දක් අවුරුදු එකමාරක් වගේ පළවෙනි මල් වාරේ එනවා. හැබැයි මල් වාරේ එනකොට ගිඩි ලබා ගන්න රහස තමයි දැන් ඔන්න මම කියන්න යන්නේ. එතකොට අර තියෙන ඇපල් පැලය දැන් මම ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ඇපල් පැලය හැදිලා තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ මල් එන කාලේ වෙනකොට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් වගේ යනකොට මේකේ මල් එන්න පටන් ගන්නවා. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ අත්තේ මෙන්න මෙහිම පොඩි බරක් ගැට ගන්න ඕනේ. මේ හැම අත්තකම මෙන්න මෙහිම පොඩි බරක් ගැට ගහලා මේ අතු නැවෙන්න සලස්වන්න ඕන. අග්ගිස්සෙන් බර ගලක් නූලකින් ගලක් ගැට ගහලා ඒක මෙතන බැඳනම් හරි. එතකොට මේ අත්ත මෙහෙම නැවෙනවනේ. මෙහෙම නැවෙනවනේ. ඒ නැවුනට පස්සේ තමයි මේකේ පළදාව එන්න පටන් ගන්නෙ. ඒක තමයි රහස. එතකොට මේ විදියට පළදාව ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඕනම දේශගුණයක. ඒ කියන්නේ ඇපල් වවන්න පුළුවන්. හොඳට ඇපල් හැදෙනවා. එතකොට රසේ වෙනසක් ඇත්තෙත් නැහැ. දැන් ගොඩක් ඇපල් වවලා තියෙන ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය ලංකාවේ ඇපල් පැලයක් 1500කට වගේ තමයි විකිණෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක සංරක්ෂණයක් විදිහට කරන්නත් පුළුවන්. මේ විදිහට මහන්සි වෙලා මේක කරගන්න බැරි කට්ටියට ඕගොල්ලන්ට මම මේ කියලා දීපු විදිහට ඇපල් පැල කරගන්නත්
පැල කරලා විකුණන්නත් පුළුවන්. එතකොට මේක සෑන් රැකියාවක්. ඒ වගේම තවත් දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන. ඇපල් ලංකාවේ පැල කරන්න පුළුවන් වුණත් ලංකාවේ ඇපල් පැල කරන්න බෑ කියලා රාවයක් හැදුවා. ඇත්තට මේක හැදුණා නෙමෙයි, හැදුවා. ඒ නිසා තමයි පිට රටින් දැම්මේ බෙහෙත් ගහපු ඇපල් අනන්තවත් අරගෙන එන්නේ. ඉතින් අපි ලංකාවේ අපි අපේ පුංචි දරුවන්ට මේ බෙහෙත් ගහපු ඇපල් දෙන්නේ නැතුව අපි මේ විදියට ඇපල් පැල පැල කරගමු. අපේ හැම ගෙවත්තකම පැල කරගෙන අපි අපේ දේවල් අපේ රටේම හදාගමු. මේ රත්තරන් පොළොවක් අපිට තියෙන්නේ. ඉතින් මේ පොළොවේ අපිට හදන්න බැරි දෙයක් නැහැ. හැම දෙයක්ම හදන්න පුළුවන්. අපි තාක්ෂණය විතරයි දැනගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔගොල්ලෝ මේක ඔගොල්ලන්ගේ ජීවිතයට ලොකු දෙයක් කරගනි, අදායම් මාර්ගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර ඔගොල්ලන්ගේ ගෙවත්තෙන් ඇපල් ටිකක් ඇපල් කඩාගෙන කන්න පුළුවන් විදිහ අනාගතයක් අපිට හදන්න පුළුවන්. එහෙනම් හැමෝම මම බලාපොරොත්තු වෙනවා තමන්ගේ ගෙදර මේ විදිහට පොඩි ඇපල් පැලයක් හදා ගනී කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. බොහොම ස්තුතියි ඔගලන්ගේ කමෙන්ට් එකක් සඳහන් කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් දැනුම ඔගොල්ලන්ට ගේන්න, අලුත් දේවල් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.